Hi, කොහොමද? ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකක් අරන් ආවා ඔයාලා ගාවට. අද වීඩියෝ එකෙන් මම කියන්නේ යන්නේ ඔයගොල්ලන්ට පහුගිය අවුරුද්දේ මගේ hair care favorites උනේ මොනවාද කියලා. ඉතින් ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි curly hair එකක් තියෙනකොට curly hair එකට පාවිච්චි කරන්න ඕන නිෂ්පාදනයන් මොනවාද සහ මොන වගේ නිෂ්පාදනයන් පාවිච්චි කරාමද මේ frizzy නැතුව කොණ්ඩේ ලස්සන curl එක හදාගන්න පුළුවන් කියන එක. ඉතින් ඒ නිසාම මම හිතුවා පහුගිය අවුරුද්දේ මම ආස වෙච්ච නිෂ්පාදනයන් මොනවාද කියලා ඔයාලව දැනුවත් කරන්න. එහෙනම් ගිහිල්ලා බලමු මොනවාද මේ නිෂ්පාදනයන් කියලා. ප්‍රොඩක්ට්ස් ගැන කතා කරද්දී මම ඉස්සෙල්ලම කතා කරන්නේ hair oils ගැන. මොකද මම ගොඩාක් වෙලාවට මගේ හිස කෙස් වලට ගොඩාක් තෙල් සත්කාර කරන කෙනෙක්. මොකද විශේෂයෙන්ම අපි හැමෝම දන්නවා තෙල් සත්කාර කරනකොට ගොඩාක් වෙලාවට අපේ කොණ්ඩේ තියෙන ඩැමේජ් ගතිය අවම කරගන්නත් ඒත් එක්කම මෙන්න මේ කොණ්ඩේ හැලෙන ප්‍රශ්නකටත් ඇත්තටම ඉතාමත්ම හොඳ විසඳුමක් වෙනවා. ඉතින් hair care oils ගැන කතා කරද්දී මම ඇත්තට පහුගිය අවුරුද්දේ ගොඩාක් oils ಜಾති අත්හදා බැලුවා විවිධ නිෂ්පාදන විවිධ බ්‍රෑන්ඩ්ස් වල. ඉතින් ඒ අතුරේ මම කැමති වෙච්ච නිෂ්පාදනයන් කිහිපයක්ම තියෙනවා. මේ අතුරින් මම ගොඩාක්ම කැමති උනේ කරපිංච ඔයිල් එකට. ඉතින් මම කරපිංච ඔයිල් එක කොහොමද ගෙදරදීම හදාගන්නේ කියලා ඕගොල්ලන්ට මම කියලා දුන්නා. ඉතින් ඒක ඕගොල්ලන් ඒ වීඩියෝ එක බැලුවොත් එහෙම මේ දේ ගෙදරදීම කරගන්නේ කොහොමද කියලා හොයන්න පුළුවන්. ඉතින් කරපිංච උලුහාල් ඔයිල් එක තමයි මම මේ පහුගිය අවුරුද්ද පුරාවටම ගොඩාක් පාවිච්චි කරේ විශේෂයෙන්ම මගේ කොණ්ඩේ වැවෙන්න. මොකද දැන් හැමෝම මේ ගන්නට තියෙනකොට මගෙන් අහනවා ඉතින් අක්කිගේ කොණ්ඩේ ඔය කොටයින මෙහෙමයි කියලා. ඇත්තටම මම මාස 3කට පාරක් විතර කොණ්ඩේ කපලත් තමයි මේ ගන්නට තියෙන්නේ. මොකද මගේ කොණ්ඩේ මං අවුරුදු ගානක් තිස්සේ බ්ලීච් කරා. ඉතින් ඉන්නේ බ්ලීච් කරන ටික මං අයින් කරගන්න තමයි නිතර නිතර කොණ්ඩේ කපන්නේ. ඉතින් ඒ කපන්න හැමදාම එකම ගානට වවලා තියාගන්න මට උදව් වුණේ ගොඩක් hair oils. ඉතින් ඒ අතුරින් කරපිංච ඔයිල් එක හරිම විශේෂයි. ඊළඟට කඩෙන් මිලදී ගන්න hair oils ගැන කතා කරොත් පහුගිය අවුරුද්දේදී මගේ favorites උනේ ආයුවා කියන brand එකේ එන hair oil එක. ගොඩක් මම ආස වෙච්ච නිෂ්පාදනයක්. ඉතාලම හොඳ සුවඳක් තියෙනවා. අර ගොඩාක් harsh chemical නිකන් බෙහෙත් සුවඳක් එහෙම තිබෙන්නේ නැහැ. හරිම මෘදු බෙහෙත් සුවඳක් තමයි එහි අන්තර්ගත වුනේ. ඉතින් මම ගොඩක් ආස වෙච්ච නිෂ්පාදනයක් තමයි ආයුවා herbal oil එක. ඊළඟට මම ගිය අවුරුද්දේ වගේම ඊට කලින් අවුරුද්දේ තමයි පාවිච්චි කරන්න පටන් ගත්තේ. ඉතින් ගිය අවුරුදු පුරාවටත් මම ගොඩක් ආස වෙච්ච තවත් hair oil එකක් තමයි Viana කියන brand එකේ එන anti hair fall pre shampoo එක. ඉතින් pre shampoo කියලා කිව්වම ඒක hair oil එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම ගොඩක් ආස වෙච්ච නිෂ්පාදනයක් තමයි මේ නිෂ්පාදනය. ඒත් එක්කම තවත් මම ආස වෙච්ච brand එකක් තමයි Spasilon කියන brand එක. ඉතින් Spasilon කියන brand එකේ එන Nishadi hair oil එකත් මම ගොඩක් ආස වෙච්ච නිෂ්පාදනයක්. ඉතින් අනිවාර්යයෙන්ම කර්ලි හෙයා එකක් වාට තියෙනවා නම් එහෙමත් නැත්නම් කිමිකලි ට්‍රීටඩ් හෙයා එකක්, ඒ කියන්නේ කලර් බොන්ඩින්, රිලැක්සින්, පර්මින් මේ ඕනම කිමිකලි ප්‍රොසෙස් කරපු කොණ්ඩයක් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි ඩීප් කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන එක. ඉතින් මගේ කොණ්ඩේ අනිවාර්යයෙන්ම කලර් කරලා තියෙන දැන් අවුරුදු ගාණක් තිස්සේ මම කලර් කරන කොණ්ඩයක් මට තියෙන්නේ. ඉතින් මේ නිසාම මම අනිවාර්යයෙන්ම ඩීප් කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන්න අමතක කරන්නේ නැහැ. විශේෂයෙන්ම මට තියෙන කර්ලි හෙයා එකක් නිසා මේ කර්ලි හෙයා එක ගොඩක් වෙලාවට ෆ්‍රිසි වෙන්න බලනවා. ඉතින් ෆ්‍රිසි වෙන්නේ නැතුව තියාගන්න මට උපකාරී වෙච්ච මේ ගිය අවුරුද්දේ මගේ ප්‍රියතම නිෂ්පාදනයක් වුණ නිෂ්පාදනයක් තමයි මෙන්න මේ Spasilon එකේ එන Nirali and Jasmine hair balm එක. ඒත් එක්කම මම තවත් ආස වෙච්ච ඩීප් කන්ඩිෂනර් එකක් තමයි Dream Run එකේ එන මෙන්න මේ hair spa treatment deep conditioner එක. මේකත් ගොඩාක් හොඳයි. මේක ගොඩාක් වෙලාවල් වලට හොඳට කොණ්ඩ නරිෂ් කරන්න උදව් වෙනවා. ඉතින් සතියකට එකපාරක්වත් මේ deep conditioning treatment එකක් කරන්න පුළුවන් නම් ඔයාට ගොඩාක් හොඳට ඔයාගේ කොණ්ඩේ වවා ගන්න, ඒත් එක්කම curly hair එකක් තියෙනවා නම් curly hair එක frizzy වෙනතෝ තියාගන්නත් උපකාරී වේවි. ඊළඟට අපි කතා කරමු ෂැම්පූස් ගැන. ඉතින් ෂැම්පූස් ගැන කතා කරද්දි මගේ ආසම නිෂ්පාදනයන් කිහිපයක් තියෙනවා. ඒ අතරින් මගේ ගිය අවුරුද්දේ ප්‍රියතම නිෂ්පාදනයක් උනේ Viana Cosmetics එකේ එන ඇන්ටි හෙයා ෆෝල් ෂැම්පූ එක. ඉතින් කොණ්ඩේ ගොඩක් හැලෙන කෙනෙක් නම් මෙන්න මේ වගේ ෂැම්පූ එකක් පාවිච්චි කරොත් ඔයාට ඔයාගේ හිස කෙස් හැලෙන ප්‍රශ්නට හොඳ විසඳුමක් වේවි. ඉතින් ඒත් එක්ක මේ ළඟදිත් ඔයගලට මම කතා කරමු නිෂ්පාදනයක් තමයි Dilat Cosmetics එකේ එන Coconut Milk and Honey කියන ෂැම්පූ එක. ඉතින් මේක ගොඩක්ම හදලා තියෙනෙත් කර්ලි හෙයා එකටමයි. හොඳට හයිඩ්‍රේටින් පවර් එකක් තියෙන නිෂ්පාදනයක්. ඒත් එක්කම මම ගොඩක් ආස වෙච්ච නිෂ්පාදනයක් පහුගිය අවුරුද්දේදී
ඉතින් ෂැම්පූ එකක් වගේම අනිවාර්යෙන් හැම කෙනෙක්ම පාවිච්චි කරන්න ඕන තවත් දෙයක් තමයි කන්ඩිෂනර් එකක් කියලා කියන්නේ. ඉතින් කන්ඩිෂනර් ගත්තම විශේෂයෙන්ම කර්ලි හෙයා එකට කන්ඩිෂනර් එකක් පාවිච්චි කිරීමක අත්‍යවශ්‍ය කරුණක්. කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන්නේ නැතුව කොයිම වෙලකවත් කර්ලි හෙයා එකක් මේන්ටේන් කරන්න බෑ. අනිවාර්යෙන්ම ගොඩාක් ෆ්‍රිසි වෙලා කර්ල් එක එන්නේ නැහැ. මේ වගේ ගොඩාක් ගැටලුකාරී තත්ත්වයන් වලට ඔයාලට මූණ පාන්න වෙනවා. ඉතින් ඒක නිසා කන්ඩිෂනර් එකක් පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. ඉතින් අවුරුදු ගානක් තිස්සේ මගේ ෆේවරිට් නිෂ්පාදනයක් වෙලා තියෙන බ්‍රෑන්ඩ් එකක් තමයි ඩව් එකේ ඩැමේජ් රිපෙයා කියන මෙන්න මේ කන්ඩිෂනර් එක. ඉතින් මේ කන්ඩිෂනර් එක තමයි කර්ලි හෙයා එකක් වාට තියෙනවා නම් ඔයාගේ කර්ල් එක හරියට සෙට් කරගන්න අත්‍යවශ්‍ය වෙන කන්ඩිෂනර් එක වෙන්නේ. ඉතින් මීට අමතරව මම මේ අවුරුද්දේ ගොඩක් ආස වෙච්ච තවත් කන්ඩිෂනර්ස් කිහිපයක්ම තියෙනවා. මේ අතුරින් ඩිලාස් කොස්මටික් එකේ එන කොකොනට් මිල්ක් ඇන් හනී කියන කන්ඩිෂනර් එකත් මම ගොඩක් ආස වුණා. මේත් එක්කම ස්පාසිලාන් එකේ එන නිරලි ඇන් ජැස්මින් කන්ඩිෂනර් එකත් මම ගොඩාක් ආස වුණා. මගේ කර්ලි හෙයා එක ඩ්‍රයි වෙන්නේ ෆ්‍රිසි වෙන්නේ නැතුව පවත්වාගෙන යන්න. ඉතින් ෂැම්පු කන්ඩිෂනර් එතකම ඔයිල් ට්‍රීට්මන්ට්ස් ඩීප් කන්ඩිෂනින් ට්‍රීට්මන්ට්ස් මේ හැමදේම වගේම අපේ කර්ල් එකක් සෙට් කරගන්න අපිට අත්‍යවශ්‍ය වෙන නිෂ්පාදනයක් තමයි ස්ටයිලිං ප්‍රොඩක්ට් එකක් කියලා කියන්නේ. ඉතින් ස්ටයිලිං ප්‍රොඩක්ට්ස් ගැන කතා කරනකොට මගේ පර්සනල් ෆේවරිට් එකක් අවුරුදු ගානක් තිස්සේ තියෙන්නේ බූත්ස් ෆාමසි කියන බ්‍රෑන්ඩ් එකේ එන කර්ල් ක්‍රීම් එක. ඉතින් මේ නිෂ්පාදනය මම දැන් අවුරුදු 10කටත් එහා කාලයක් තිස්සේ පාවිච්චි කරන නිෂ්පාදනයක්. හැමදාම වගේ මට මගේ කර්ල් එක ලස්සනට මේන්ටේන් කරගන්න ලස්සනට සෙට් කරගන්න උදව් වෙන්නේ මෙන්න මේ නිෂ්පාදනය. ඉතින් මේක පහුගිය අවුරුදු විතරක් නෙවෙයි දැන් පහුගිය අවුරුදු 10ක් 12ක් විතර කාලයක් තිස්සේම එක දිගට මම පාවිච්චි කරන නිෂ්පාදනයක්. ඊළඟට මේ මෑතකදී මම පාවිච්චි කරන්න පුරුදු වෙච්ච බ්‍රෑන්ඩ් එකක් තමයි මෙන්න මේ Kantu කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් මේක ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. ඉතින් පිටරටින් ගෙන්න ගන්න ඕන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් Kantu කියන බ්‍රෑන්ඩ් එකේ එන කර්ල් ඇක්ටිවේටර් කියන මෙන්න මේ ක්‍රීම් එක ඇත්තටම මට හොඳ උදව්වක් දුන්න මගේ කර්ල් එක මේන්ටේන් කරන්න. බූත්ස් එකේ බූත්ස් ෆාමසි එකේ කර්ල් ක්‍රීම් එක වගේම තවත් හොඳ නිෂ්පාදනයක් තමයි මේ. ඉතින් මේ වගේම Kantu එකේ එන මෙන්න මේ ස්ටයිලිං ක්‍රීම් එකත් ඉතාමත්ම හොඳ ස්ටයිලිං ක්‍රීම් එකක්. පහුගිය කාලේදී මම මේ නිෂ්පාදනයන් දෙකටම ගොඩක්ම ආස වුණා. ඒත් එක්කම ඔයා මූස් එකක් හොයනවා නම් ඔයාගේ කොණ්ඩේ ස්ටයිල් කරන්න මම තවත් ගොඩක් ආස වෙච්ච නිෂ්පාදනයක් තමයි මෙන්න මේ ජෙවල් බ්‍රෑන්ඩ් එකේ එන මාෂ්මෙලෝ මූස් එක. ඉතින් මේක ඇත්තටම ගොඩාක් හොඳ සුවඳක් තියෙනවා. ඒත් එක්කම කර්ල් එකක් ලස්සනට සෙට් කරගන්නත් ගොඩක් හොඳ නිෂ්පාදනයක්. විශේෂයෙන්ම කර්ලි හෙයා එකකටම හදලා තියෙන නිෂ්පාදනයක් කිව්වොත් හරියටම හරි. ඉතින් ස්ටයිලිං ප්‍රොඩක්ට්ස් අතරට තවත් අපිට හොඳ නිෂ්පාදන පෙළක් තමයි මෙන්න මේ හෙයා සීරම්ස් කියලා කියන්නේ. ඉතින් හෙයා සීරම්ස් ගැන කතා කරද්දි ගොඩක් වෙලාවට අපේ කොණ්ඩේ ගොඩක් හොඳ ෂයිනිවට තියාගන්න ඒත් එක්කම ඩ්‍රයි වෙන්නේ නැතුව තියාගන්න අවශ්‍ය වෙන නිෂ්පාදනයක්. ඉතින් මේ අතුරින් මම ගිය අවුරුද්දේදී ගිය අවුරුදු දෙකක් විතර පුරාවට මම පාවිච්චි කරන සීරම් එකක් තමයි මෙන්න මේ කුමාරිකා කියන බ්‍රෑන්ඩ් එකේ එන මෙන්න මේ හෙයා සීරම් එක. ඉතින් මේ හෙයා සීරම් එක ඔයාට පුළුවන් ඔයා නාලා කොණ්ඩේට ස්ටයිලිං ප්‍රොඩක්ට්ස් ගාලා කොණ්ඩේ වේලලා තිවරුණාට පස්සේ ඕන්න මේ සීරම් එකෙන් චුට්ටක් අරගෙන ඔයාගේ කොණ්ඩෙම ගාලා මේක හොඳට ස්පන්ජ් කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ කොණ්ඩේ මෙමගින් ඔයාගේ අවුවට පිච්චෙන්නේ නැහැ. ඒ වගේම ෆ්‍රිසි වෙන්නේ නැති වෙන්නත් අපිට උදව් වෙන සීරම් එකක් තමයි මේ. මීට අමතරව මම ගොඩාක් ආස වෙන තවත් සීරම් එකක් තමයි මෙන්න මේ නිරලි ඇන් ජැස්මින් හෙයා සීරම් එක. ඉතින් මේක ඇත්තටම මම හෙයා සීරම් එකකටත් වඩා ගොඩක් වෙලාවට හෙයා පර්ෆියුම් එකක් විදිහට පාවිච්චි කරනවා. මොකද හේතුව මේක ගොඩාක් සුවඳ නිෂ්පාදනයක් ස්පාසිලාන් එකේ එන. ඉතින් මං මගේ පහුගිය අවුරුද්දේදීම මං ගොඩාක් ආස වෙච්ච නිෂ්පාදනයක් තමයි ස්පාසිලාන් එකේ එන මෙන්න මේ නිරලි ඇන් ජැස්මින් හෙයා සීරම් එක. ඉතින් මෙන්න මේ නිෂ්පාදනයන් තමයි මම ගිය අවුරුද්දේදී ගොඩක් ආසම වුණ නිෂ්පාදනයන් වෙන්නේ. ගොඩක් නිෂ්පාදනයන් මම අත්හදා බැලුවා. හැබැයි මේ අතුරින් මෙන්න මේ මං කියපු නිෂ්පාදනයන් තමයි මගේ කර්ලි හෙයා එක මේන්ටේන් කරන්න මට හොඳින්ම උපකාරී වුණේ. ඉතින් ඔයගොල්ලන් මේ නිෂ්පාදනයන් අත්හදා බලන්න පුළුවන්. මං කලින් දවසකදී ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා කොහොමද මම මගේ කර්ල් එක මේන්ටේන් කරන්නේ කියලා. ඉතින් මම මේ අලුත් නිෂ්පාදනයන් එක ඉස්සරහට මගේ කර්ලි හෙයා රූටීන් එක ප්‍රැක්ටිකලි ඔයගොල්ලන්ට කරලා පෙන්වන වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති. ඒත් එක්කම අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. බයි.